හරි පොත්තේ අපි ද හතශේණයේදී හතශයණීදී ගනගත්තා කොහොමද පුවත් පත් ලිපියයක්ක් ලිය නැහැටේ බිත්ති පුවත් පතකට ලිපියක් ලිය නැහැටි අපේ ගනගත්තා එතකොට. අටශේණයේදී අපි මේ පාඩමෙන් අපේක්ෂා කරන්නේ බලපෘොත්තු වවෙන්න ඔගොල් අඟ තියෙනම නිර්මාණාත්මක කොසලතාවන්, තව තමත් වර්දනය කරගන්න තමයිකට උදව්වක් ඉදිහට සගරාව ලිපියක් ලියන්න කොහොමද සඟරාවක ලිපියක් සම්පාදනය වෙන්න කොහොමද කියනෙ එක තමයි අපි ඉගෙනගන්න යන්නේ. එකට සංගරාව ලිපියක් කියවලා ඒතුළින් යමක් අවබෝධ කරගැනීමත් අපින් මේ තුළින් බලාපොරොත්තු වෙනව අහතශේනයේීදයක් අප ඉගෙන ගත්ත බිත්ති පුවත්පත් ලිපි ඇය වගේම පුවත් පත් ලිපි එහෙනම් මෙතනද අපි සගරාගැන සමයි ගනගන්න තකොට විවිධ සංගරාතියනවනනි මුතුහර කියලා අපේ පැරණි සගරාවක් තිබ්බා අද විධ ශේෂත්‍රයටතේනේ සංරා ற்பෙනව தா්‍යயாப்பட සங்கராத்தனவா சௌக்க සங்கராතියෙනවා ඒ වගේ தருண தරருனிிய னுுදசா සங்கராතිனவா அம்යි නොදசாතිீனா வெத கி්‍රහக மட்டம்வலிන්නේ சங்கராඉதிரிපත් කரணமாத்துக்குமே சங்கரா ඉදිරිපත් කரணකட ඒ සங்கராාව மொனஷேஸ்ரයක් கதாள கரகனதிதிரி பත්க்றන්නේ மன கிராஹக கண்டாாய் மலட அப்பிි அம்மை உந்தசானா. எல் அமண்டு கலபெෙන භාෂාවක් பாාවිතා කරண்ணோනே.හலிது எத்தකமே சங்கராාවக்கறීම තුළින් අපට අපේ දැනුම රසාස්වාදය නිර්මාණාත්මක කුසලතා මෙන්න මේ දේවලුත් වරදනය කරගන්න පුොළුවන්. සනිද එහෙනම් අන්දැ වාලට පෙන්නන්නම් සඟනාා කිහිපේකට නිදසුන්. හරි අපි දැම් බලලයින්ම සඟලාා කිහිපයක්. මේ තියෙන්නේ නවයුගය සඟනාාදුු. සෞඛ්‍ය ක්ෂේෂත්‍රය සම්බන්ධ සඟරාවක් ගොවි ජනතා කියල. මේ සංස්කෘතික පොරාණය. මාසතුනකට ස්තැරයක් තමයි මේ සඟරාවේ ලිදක්වන්නේ. මේ ආගමික සඟරාවක් හෙළ බොදදු පිියුම. මේ දෙසතිය සඟරාවක් පොවත් සඟරාවක්. එතකොට පුසේ මේ කියම සංඟරා ලැන් අපි සංගරාවක් අපි මේ සංගරා පුවත්පත් දති පුවත්ප විති පුවත් පත් ලිපි මේවා කියවන්න ඕනනිහෙම නැත්තුව අපිට රච්ජේ මගින් ලබාදන පෙලපොත විතරක් කියව්වට ප්‍රමාණවත් වෙන්න නැහෙම පෙපොත විතරක් කියෝට අපේ වාකෝෂය දියුණ වෙන්නත් නෑහම වාකෝෂයේ පුළල් වෙන්නනම් හොඳට රච්චනාලියන්න කෙපිකතාලියන්න කතික තරගිට ඉදිරිපත් වෙලා හොඳ කතාවක් ඉදිරිපත් කරන්න. හිනම් මේ කියන නිර්මාණාත්මක කුසලතා දියුණු කරගන්න අපිට සගරාකයවීමෙන් ගොඩා කුදව්වක් ලැබෙන්. හරිද එතුකට මේ විවිධ ශේෂත්‍රපාදනම් කරගන සගරාපල කරන්න පුොළුවන් කිවවානේ. අධ්‍යාපළ සගරාතියනවා සෞඛ්‍ය සංරාතියනවා ්‍රීඩා දේශපාලන තුද විධ ශේෂත්‍රෝස්සේ මේ සඟරාහි එලිදක්වන්න පොළුව. ඒ වගේම තමයි සඟරාවක්. යි මාසිකව මාසත්තුන කට සැරයක් එලි දක්වන්නත් පුළුව. හය මාසිකින් එලි දක්වන්නත් පුළුව වාර්ෂික මේ අනුව කාල සීමව මටට අනුව එලි දක්වන්න පුළුව. ඇැට මේ සංගරාවක මොන වගේ දේවල්ද පල කරන්න පුතේ. හොන වගේ දේවල්ද. තියන්න පුළුවන් හන්තර්ගතේ හම සංඟරාවේ. ඔගොල් කියවපු සඟරාවක මොනවද තියන්නේ. චිත්‍ර තියෙන්න්න පුළුවන්. ලිපිති එන්න පොළුවන් කාවෙරචනා කෙටිකත්තා පස සම්මුක සාකච්ඡා ඇස්සුරෙන් සැකසුන ලිපි වවිද අන්තර්ගතයන් අනුව මේ කියන විශේෂාග ඉදිරිපත් කරන්න පොළුවන් එතකොට. මේකාවර නිර්මාණයක් තියෙනවා. එතකොට මේ මොම මේ වගේ ඕනෑම නිර්මාණයක් ඉදිරිපත් කරම් මෙන්න මේ වගෙන සැලකිලිමත්යෙන් ොන ොනවද සඟරාවක. දි අක්ෂර විඤ්ඥාසේදී වෙන්නඕනේ. උක්තා්‍යාත පද සම්බන්ධේ නිවරදි වෙන්නඕනේ. ියරණ නීති හරි ඒ කනීදිරි පත් කරනකට වියරණ නීති ගැන සැලකිරිමත් වෙන්නඕනේ. හද එහනම් පොත්තේ කවර නිර්මාණයක් පල කළත් මේ සිංහල භාෂාව පිළිබඳ තියෙන දැනුම පදර්ශනය තරන්න ඕනේ අක්ෂර වින්න්‍යහසේ නිවරදි වෙන්න ඕනි පදබෙදීම නිවරදි වෙන්න ඕනි විරාමලපුුණු ටික හරියට තිෙන්න්න ඕනේ උක්තාඛ්‍යාත පද සම්බන්ධී ගැන සැලකිරිමත් පෙන්න්න ඕනේ හරිද හරි. එතකොට පොතේ මේ ලිපියට. මේ අපි කතා කරන ලිපියට මොල්වලාතියන අපද්‍රෞබ කළමනා කරනය කරන කර්මාන්තයක් පිළිබඳව තමයි. අනිද අපද්‍රවව අපි හැමෝටම ප්‍රශ්නයක් න නේ ද නිවස තුලත් තියනවා අපපද්‍රව් නිවස තුළත් අපද්‍රව බැරකිරීමක් වෙනවා එනම් මේ නිවස් තුලින් බැහැරන්න අප ද්‍රව අපි නිස්ස විදිහට කළමනා කරණය කරගන්න ඕනනේද අප ද්‍රවව හරියට කළමනා කන්න කාලීන වැදගත්කමක් තියෙන මාතෘකාවක් එ කාර්මාන්තයක් සම්බන්ධයෙන් තමයි මේ සඟරාලිපිය තුළින් කතා කරන්නේ. එතකට මේ ලිපිය කෞදලියන තියෙ. මේ ලිපියේතකොට ලීර තියෙන්නේ එඩෙක් සඟරාවට දස් දොළහ එඩෙක් සංගරාව ජනවාරේ මාර්තු කලාපය සඳහා මේ අලිවසුරු වලින් කඩදාසේ මුදල්හා රැකයා කියන මේ හරි ලස්සන අපෝර මාර්ථකාව යටතේ තමයි මේ සංගරාලිපී දිරිපත්තල්ල දයනිමොකද්ද මාතෘකාව අලිවසුරුවලින් කඩදාසි මුදල් සහ රැකිය. එන්න මේක තමයිතකොට මාතෘකාව. ආහිෙන දැම් ප්‍රශ්ණයක් වුණ කෞද මේක ලියලතියෙන්නේ රච්චකයා කෞදද සැකසුමකාගෙද සම්පාධනය කරේ කවද. මේක සම්පාධනය කරලා තියෙන්නේ කොළම විශ්වවිද්‍යාලයේ බුගොල බගොල විද්‍යාදධනාංශයේ ජේෂ්ඨ කතිකාචාර්ය සාවිත්‍රි රණසිංහ. ඉසින් තමයි සම්පාදනය කරළ දීන්. එහෙනම් අපිට මේක පාඩංකරගන්න වශ්‍ය වෙනවා මේක අම්කිසි කොටසා අවස්ථා සම්බන්ධයට හරි නෑ එහම ැත්තම් මේ පාඩමෙන් ප්‍රශ්නයක් හෝත්ත හම කවුද මේ ලිපිය සම්පාදනය කරන තිෙන පාඩංකරගන්න වෙනවා හත් එහෙනම් මේක පාඩංකරගමු බලන්න දෙදස් දොළහවර්ෂය එඩෙක් සඟරාවේ ජනවාරි මාර්තු කලාපය සඳහා අනිිවසුරුවලින් කඩදාසි මුදල් සහ රැකිය ල තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ භෝගෝල විද්‍යා්‍යනංශි ශේෂ්ඨ කතිකාචාලය සාවිත්‍රි රණසිහ හරි එක පාඩන්කරගම් හරි හොඳයි පුතේ දැන්හෙනම් අපේ පාඩම කරන්න තමයි යන්නේ. හරි දැන් එහෙනම්. අපි බලමෝ දැම්පුතේ ඔයාල කොහොමද හිතන්නේ මේක ඩැම්මං කටදාසි සහ පොලිති. මේ දෙක ගත්තට පස්සේ පඩිසරේට මේක හිතදා හිතකරද කියලා. මම ප්‍රශ්නයක් ඇවෝත් එහෙම ගොඩක්. වෙලාවට හිතෙන්න්න පුළුවන් අපිට. පොලිතින් තමයි පඩිසරයට ගටළුවක් වෙන්නේ හිතකර නැත්තේ. මේ දහිත කර වෙන්න කියලා කියන්න පුළුවන්. පොලිතින් පඩිසරයට අහිත කරයි වස්රසී දෙසීයක් විතර යනවා මේ වදිරාපත් වෙන්න. හැබැයි කඩදාසියක් නම් මේ වැස්සට හ වෙලා මේම ඉක්මනින් දිරාපත් කෙනව මෙහෙම කියන්න පොළුවන්. හිද? හැබැයි පුතේ කඩදාසි ගත්තහම මේක කඩදාසයක් විදිරණෙවී මේ කඩදාසි නිෂ්පාදන කර්මාන්තයක් විදිහට තමයි පඩිසරේට මේක හිතකරවෙන්න නැත්ති. අහිතකරවෙන්නේ නිෂ්පාදන කර්මාන්තයක් පවිදිහට. තු මේ කඩදාසි කර්මාන්තය පරිසරයට ඉත්තාමත්ම අහිතකර වෙනව. ඇයි අහිත කර වෙන්නේ පුතේ කඩදාසි නිෂ්පාදනය කරනකොට විශාල වශයෙන්. ගස් කපන්ඩ වෙනවා එතකොට ගොඩා ගස් විනාස වෙනවා. පරිසරේතියන ගස් බොහෝ මෙයක් මිනාස කරගෙන තමයි මේ අපි අකුරු ියන කඩදාසී නිෂ්පාදනය කරන්නේ. හනිද එතකොට පරිසරයටට හිතකර නිෂ්පාන තව ගොක් තියෙනවේ ඉලෙට්‍රෝනික් බාන්ඩ නිපදවන කොට අපිදැන් දන්නවා ඒක පඩිසරට හිතකරයි කියරනන්නේේද. කුෂි රස්සායිනි කපද්‍රව් මිද්‍රව් වෙන මේ නසායක ද්‍රාාව්‍ය නිපදවනකට ඒ එක හිතකරයි. න අෂ්ිකාවියආයුදධ නේදා ඒවාත් හදා බලඉන්නේ වගේ පුතේ කඩදාසි පරිසරේට හිත කර වෙනවා මොකදේක නිෂ්පාදන කර්මාන්තයක් විදිහට අපේ මේ වටිනා සම්පත් විනාස කරගෙන තමයිහඩදාසි නිෂ්පාදනය කරන්නමින් නොපෙනනාට ඒක හරහායික පිටි පස්සේ ඒක නිෂ්පාදනය ක්‍රියාවලිය තුළ පරිසරයට ලොකූ බලපෑමක් වෙනවා ඒ වගේම තමයි පොත්තේ කඩදාසි ගත්තම ලෝකයේ පඩිස්සරයට හානිකර ප්‍රධානතම ශේත්‍ර පහ ගත්තහමඒ පහන් එකක් විදිහට මේ කඩදාසි නිෂ්පාදනය කඩදාසි කර්මාන්තය අපිට නම් කරන්න පුොළුවන්. තවයයි අපිට මේ කඩදාසි අපිට මේ අහිත කර වෙන්නදැන්නේ කඩදාසි නිෂ්පාදනයකුට පිට වෙනවා පුත්තේ බ්ලක්් ල්ලීකර කියලා අප ද්‍රෝවයක්. හනිද මේ නිසායි ඒහින් දත් මේ අහිත කර වෙනවා හනිද මේ බ්ලක්බි කරන විශ් රසායිනික කොටස් පරිසරයට මුදාහරින හින්ද නිකුත් වෙන හින්ද ඒ හින්දත් මේ කඩදාස නිෂ්පාදනය ගැටලු කාරී තත්ත්වයක් විදිහයට පත්වෙලා තියනවා. ඒ වගේම තමයි කඩදාසි නිෂ්පාදනය කරන්න ගුර බොරදී. බැඩිපුර විදුලි ප්‍රමාණයක් අපිට ඉතා විශාල විදුලි ප්‍රමාණයක් අවශ්‍ය වෙන අපට දරාගන්න බැරි විදුළු ප්‍රමාණයක් බෑවෙනවා. මෙන්න මේ ගැටලු නිසාහෙන. කඩදාසි කර්මාන්තය පරිසරයට අහිත කර වෙනවා. හ හරිි කියවමු බලන්න පලවෙනි චේදේ හොරදි එහම් පුතේ දැන් අපි බලමු මේ කඩදාසි නිෂ්පාතිනය පිළිබඳ වීඩුව එකක් ඒ බලලා එක අපි ඔයාලට තේරයකෙන් කොයි තරම් දුරට මේ පරිසරට ගැටලුවක් ද කිය එක එක බලලා අප පීළඟ චේදයේ සාකච්ඡා කරන්නයම්. හ ඩැන්ිහෙනම් අපිට පැහැදිලි වෙනවා මේ කඩදාසි නිෂ්පාදනය ක්‍රියාවලයේේදී බොහොමයක් ගස් විනාශ කරන්න සිද්ධ වෙනනින් කපන්න සිෙද්ද වෙනවා කියලා. හඩ එහෙනම් අපි ඊළඟ චේදට යම්මෝ ඊළඟ චේද කියවම් බලන්න ඕෂිනික. ඕ එතනින් නවත්තම හරි දැම්පොතෙ මේ කඩදාස නිෂ්පාදනය නිසා අපිට මේ විශාල. ගැටුලු ගැටලුඒවගේම රෝග ඇතිවෙලා තියෙනවා. හනිධනි ඒ හින්දාලු සංකල්පයක් ඇැවිල්ලා තියෙනවා පේපලස් සසයිටි කියලා. එක අදහස් කරන්නේ කඩදාසි රහිත සමාජය කඩදාසි නැති සමාජයක් එහිනම් මේ කඩදාසි රහිතව වැඩ කරන්න පුරුදු වෙනවා මේ සංකල්පය හරහා. ඇද විද්‍යුත් ලිපි භාවිතා කරන්න ගන්නවා විදත් ලිපිමේ පරිගණක භාවිතයෙන් මේ වබාවිත කරන්න ගන්නවා එතකොට මේ විද්‍යුත් පිට පතර වටිනාකමක් දෙනවා ඒ පිරිගන්න සත්වේට පත්වෙනවා මෙමතකොට විද්‍යුොත් මොතුකාංග පිට පත්තට සමාජයේ වටිනාකමක් ලබාදීමෙන් මේ කඩදාසි පරිහරණය කරන්නට තියෙන අවශ්‍යතාවය අවම කරගන්නවා හනිද එතිකොට මේ පේපල සසයිපි කියන මේ සංකල්පයෙන් පොතේ ලෝකේ ලොකු දියුණු රටවල සංවර්ධනය වෙලා තියෙන දියුණු රටවල තමයි බොකොමයා මේ සංකල්පය භාවිතා කරන්න එතිකට ලංකාව වගේ රටකට දියුණු වෙමින් පවතින මේ සංවර්ධනය වෙමින් පවතින ලංකාව වගේ රටකරන නම් මේ භාවිතා කරටික අමාරුයි නමු පුතේ එකට යන්න . ළුවන්න්නම් ඒ ගොඩා සාර්තකයි ඒක්‍රමේ. හනිද මේ නිසා පරිසර දූෂණය අවම කරගන්න පුළුවන් වනා ලෝකයේ පරිසර හිතකාමි ලෝකෙට හිතකාමි අවම හානියක් කින් එතකොට කඩදාසිප නිශ්පාදනය කරන්න මිනිස්සු පෙළබුණ. පනිද මේ කඩදාසි වලින් මේ තරම් විලාසයක් වෙන හින්දා. මිනිස්සු පස්ස කාලක පෙළඹෙනවා. කොහොමද කඩදාසි නිෂ්පාදනය කරන්නේ පරිසරයට හිතකාමයේ විදිහට කියලා. මෙන්න මේ උත්සහයිදි පුතේ අපේ ලංකාමේ ලංකාවයක් තමුද්‍රව්ගයක් විදිහට භාවිතා කරනවා අලි වසුරු. அලිවසුறுු පාවිතාගෙන අලි කියන මේ අලි ආහාර ගත්තට පස්සේ පිට කරන மල්‍රග වලට තමයි අප அලි වසුරු කියලා කියන්නේ. එහෙම නැත්තං அලි இලක්ති කියලා කියනවා. හலித මේ அිඉලත්තිසுරෙන් கடදාසි නිපදවන්න දැල් ලංකාආවශ්‍ර ලංකාව පටඟ අරං තියෙනවා ඒ කොච්චර හොඳ දෙයක්ද කියලා අපිට මේ පැහැදි වෙනවාොකද මේඉවத்தටදාන அලි වසුறு වழிින්න්නේ වතට දාන දේවල්ොලින් තමයි ප්‍රයෝජ්නට ගන්නේ එතකොට මේ අප ද්‍රව්‍ය අලි වස්රුවණී කඩදාසි නිෂ්පාදනය කරන්න පෙළඹිලාතිනව ඇත් අත්තීතය ගත්තහම මේ නේද ගලාගනයන මතුෘ ටිකම් පවා ප්‍රයෝජනයක් ගත්තනක එළවලු කොටුවකට හරි හෙමනැත්තම් පලාවර්කයකට හරි ගමන් කන ස්ථානයකට ඒක හරවල ඒකෙන් පවා ප්‍රයෝජනයට ගත්ත ජාතියක් තමයි අපිට අතීතය හිටහි නම් අපි දැන් බලමු කොහොමද මේ අනි වසුරුුවලින් කඩදාසි නිෂ්පාදනය කරන්නේ කියලා හරි ව බලන්නේ නඟට අප එතරින් අතර කරමු ඒටික බලමු හරි දැම්ම අලි ලත්තිය හෙමනැත්තම් මේ වසුරු උපයෝගී කරගන නිර්මාණය කරනවන කඩදාසිේතකුට අමුද්‍රව්‍ය විදිහට ප්‍රධාන මමුද්‍රෝවය වෙන්නේ අලි වසුර. අරිද ප්‍රධානමු ද්‍රෞ්‍ය තමයි අඩිවසුරු අනි ප්‍රධාන නැති අමද්‍රෞව්‍ය විදිර කඩදාසේ කෙසෙල් පට්ටා පිදුරු මේ කියන දේවල් උපයෝගි කරනවා කඩදාසි හදනකොට මේ අප ද්‍රව්‍යයක් පිදිහට සලකරන පුතේ මේ අඩිවසුරු භාවිතයෙන් කරන මේ කඩදාසි කර්මාන්තය මගින් ද්‍රෞ්‍ය රාශ්්‍යයක්ම ලපදවලන්. සද එත් ඒ වගමക്ക ලොපු වාසි ලබාගන මොනුවද නිර්මාණය කරണ පින්തൂර ඇල්බ නිර්මාණය කරනවා පോති කඩදාසි മලോක ඒ වගේම මල්වාස් නිර්මාණය කරනවා සുබപතුം පත් නිර්මාය කරනවා කේක්്പെട്ടි හදනවා. විදෑසුරෝම් දයි හොටල් කරමාන්තය හෙම ගත්තාම ලොක මේ ඉල්ලුම්ක් තියෙනවා මේඒක් පෙටිවල්ට මේ හටදාසි කර්මාතය හස්ත කරදාසි කර්මාන්තයෙන් හදන දේවල්නොට විදෑස්සුරෝම් ලියුම් කවර හදනව. අනිද එතුකොට එහෙනම් පොතේ මේක දේශීය වෙළඳ පොළච තමයි දේශය වෙළඳ පොළේ විකිරීම සඳහා වස්ථාව තියනවා හැබ වඩා තිල්ලොම තියෙනවා විදේශීය වෙළඳ පොළ තුළින් අනිද යාලට මතකැති අරමින් කුණුකන්ද පුල් ලගයාානයයක් පෙනේද මීතට කුණුකන්ද පුප්‍රාග්‍යානය එතකොට මේ දියුණු රටවල් මොකද කරනේ කුණු ඉවතනල කුණු කස්සලවලනො තේවා නවත ප්‍රති චප්‍රී කරණය කරනව කරලලා පොහර නිෂ්පාද ඒකින් වැඩක්ෙට දේකට පල ප්‍රයෝජනවත්දේකට යොදවනවා හනිද එහිනම් අපිටත් සතුරු වෙන්න ොළුවන් අපිත් එකක පියවරකට ඇවිල්ල තියනවා මේ අලිවසුරු යොදාගන කඩදාසි නිෂ්පාදනය කරන්න නතකො මේ කෑගල්ඩ දිස්පිටක්ටේ හිරිවඩුන්න එහම රන්ද හිරිවඩුන්න රන්දනය කියන ප්‍රදේශයේ කඩදාසී නිෂ්පාදනය සිද්ධ වෙනවා ඒවාගේම තමයි සීගිරයේ රංගිරිගම ප්‍රදේශයේ මේ වගේ හස්ත. කඩදාසි. අතින් කරන නිෂ්පාදන ව්‍යාප්ත වෙලා තියෙනවා. තකොට මේවැනිමිටම අමුද්‍රව්‍ය වෙන්නේ අලි වසුරු. අලියක ආහාරයට ගන්න ආහාර කල තන්තුමය සභාවේ වැඩි. හලිද මේ නිසා අලිවසුරු මේ තන්තුමය සභාාවේ තියෙන හින්ද අලිවසුරු පයෝගිතරගන කඩදාශී නිෂ්පාදනය කරන්න ගන්නවා. හරි ඊළඟ චේදකීම බලන්න පුමාඩිචී පස්ත කඩදාසි. ஆ பேேතனி අத்திக்கරம? තකොட මේ அளிිවස්ර ලබාගන්න පபிின்ன்னවල තියන? විශාල අලියනත්තාා ාරයෙන් තමයි ලබාගන්නේ මේ අලියනත්තා ගරි කපුඩාලි පටව්වින්නවා විශාල අලි පටව්වින්නවා නේ දෙ එත්තකොට මේ ගොල්නන්ගේ අලි වස්සුරලින් තමයි කඩදාර්ශ නිශෂ්පාදනය කරන හොඳින් වැඩුණු හොඳ ලොකු අලිතුගේ අලි වස්සුරු කිලෝග්‍රෑම් එකසි අසවා දෙසියයක් අතර ප්‍රමාණයක් ඒගොලො බැහර කරනවා එත්තකොට ලොකු අලි සීක් දෙසයක්ක් ඉන්න තැනකනම් පුතේ විශාල අලි වසුරු ප්‍රමාණයක් බැහැරගන්නවනේ දෙහිෙනම් පුතේ එකසා උතක් කරගෙන තමයි මේ. හඩදාසි නිෂ්පාදනය කරන්න හෙන. කඩදාාසි නිෂ්පාදනය කරන්නකුට අමුද්‍රාවන හොයන්න ආයි වෙනම. මුදලක් පය කරන්න ඕනි නැහැ. ඒ දමත්‍රවව පහසුවම ලබාගන්න පොළුවන් එහෙනම් මේ හස්ට කටදාසි කර්මාන්තය. අතින් තමයි පුතේ නිෂ්පාදනය කරන්නන්නේ නිසා යන්ත්‍රෝප කරන යන්ත්‍ර භාවිතාකිරීමක් සිද්ධවෙන්නේ විදුලිය භාවිතයක් නෑ. ඒවගේම මේ වියදමාඩුයි පොඩාක්දනට රැකයා දෙන්න පුළුවන් එහෙන රැකයා අවස්ථාවදාා කරලදන කර්මාන්ත්‍යයක් විදිටත් මේක වැදගත්වෙනමහහිෙනම් කඩදාසි. මේ නිෂ්පාදන ක්‍රියාවල එතකට මේ විදිහට නිර්මාණය පරිසර හිතකාමේ විදිහට නිෂ්පාධනය කරන හනිම සාර්ථකයි කියලා අපිට කියන්න බොළුව. හරි ඊළඟට දැම්පොතේ අපි බලමු කොහොමද මේ කඩදාසි නිෂ්පාදනය කරන්න කියලා. හනිද මේක වඩදාසි නිර්මාණය කිරීමේ පියවර ගණනාවක් තියනවා. ඉස්සෙල්ලාම, දැම් මේ අලිවසුරු අලියෝදාන අලිස්සරෘ ටික තියෙනවනේ මේ අලි වසරෘුටික ප්‍රවාහනය කරගන අන්දනය හරේ රන්ගිරිගමට හරිමි ප්‍රවාහනය කන්නවා. හලිද ඊට පස්සෙපුතේ කම්කරුවන් යොදවලා මේ අලි වසරුටිකේ එකතු කරගන්නවා. හලිද ඊට පස්සේ වකූඩවලට දාලා නේ කියන ප්‍රදේශවලට අරගනෙනවා. අරංආාවට පස්සේ එහෙම ගෙනාපු අලිවසුරුවල පුතේ විශ්තු විසමීජච තියෙනවන නේද. ඒ හින්දාාසි වසූර්යාලෝකේට ම තුනින් කළල මේම වේලගන්න අමකද මේ විස්සබීච හරණය විසබීච විනාශ කිරීමක් තමයි මෙතනදි සිද්ධ වෙන්නේ. හනිද අපි වගේ මේ සමයිකට ආසන්න හොඳින් හිරවෙලට නිරාවරනයමන ශ්‍රී ලංකාවගේ අටකට මේ වැඩේ හරිම ලේසිී ගැටලුවක් නැතුව කරන්න පොළුවන් එතකට මේක හරියට කරන්නවන මහාහ පරිමාණින් කල්ල අපිට විදේශගෙන මේ පවා ලබන්න පොළුවන්. හනිද. ල පහසුයි වායාගන්න මුද්‍රව් ටි කලේසේ වැඩි පිරිවයක් දරන්න නැහැ. හනිද එහිනම් පුතේ එක තමයි පලවෙනි පියවර. දේවෙනි පියවර තමයි අර දවසක් පුරාම அලිවසුරු මේ උණුසුම් චලට හොඳින් உනු ජලට බාල මෙම தம்பගண்டோ. හද எනි அලயா කියන ශාක වැඩිපුර කන සතෙක්න එතකොට මේ තන්තුමය සභහාවය වැඩි. හනිද පලවෙනි සහ දෙේවෙනි පියවරවල් දෙකෙන්ම කරන්නේ විසබීச்ச. விச கிீமா. அனிது டங்க ஒண்ணமேவா டெங்க වැக்கணயமேவாால்னவாேதியாய அு கொள்ளங்க அல தனதேவாழ்க என. உ விசபீஜ நீேහිந்த தம்மைமே விதிமே பியவரவாழ் දෙக்கே. விசபீஜ வினாாசக் ஒண்ணமாந்த பியவர දෙக்கவ்வா. அனிது நிெப்பியவர அப்பிடி அவபோது பிரஷ்ண வளிதில்ல தணவா. ஏராங்கட்டு. තුන්වෙෙන පියවරේදි කරන්න මේ තම්බගත්ත අලිවසුරු ඇම්ඹුරුම් යන්ත්‍රයක් ආධාර කරගෙන අම්ඹරගන්නවා. තනිද අම්ඹරාගැනීමක් තමයි කරන්න. ඒ අම්ඹරන්නෙත් පුතේතකුට අතින්. යන්ත්‍රයක් ආධාරය මේ අම්ඹරන්නේ අන්ත්‍රයක් ආධාරෙන් අඹරගන්නවා අතින් තමයි. ඊට පස්සේ හතර වෙන පියවරේද අම්බරාගත්තනේ තල්පය අච්චුවකට දාගන්වද අම්රගන තල්පයක් පවිදිහටෙනව අච්චුවලට දාගන්න. ගේ ලට விடியහකිින් ඉස්රට பெண்ணන්න. හරි ஈலங்கට அச்சுුවට දාලා මේ ජலத்தட்டாக்கයකට அ්ச்சுුවට දාලා මේ ජலතටග වத்துර குරපු ටැங்கක මේ இல்ல இல்லவனවා. ද ඊට පස්සமොக்கத කරන්නේ ஈளங்கு பியவரரேதி. මේස් குறுப்பு පීடனයකිින් මේ අතිරිත වහදාත මේ பල්පය ராமෝකට දාலிවවෙලා මේ වතුරතටாකට එவ்්ුවට පස්සේ. ස්කරප පීඩන පීඩක අධාරක ඒක තියන මස්තුරතික තමයි අයින් කරන්න. හනිද එතකොට පතෙන්නේ ස්කුරුප්පු පීඩකයක් කියලා කියන්න මෙතන ස්කරප්පුුවක් මේ කැරකවීම පීඩනයක් ලබා දෙනවා මෙතනදී එතකොටාට ඒකෙ තියන වතුරටික අයින් කරගන්න තමයි මේක පාවිතය ආධාරයෙන් කරන්න හරිද ඊට පස මේ වතුරු ටික අයින් කරගත්තට පස්සෙපුත්තේ තුනේ කඩදාසේ නිර්මාණය කරගන්න ඇතිකට මෙන්න මේ කියන කටේ තුටික කරන්න මේ ක්‍රියාවලිය කරන්න දින දහතුනක් වගේ ගත වෙන හරිද හරි කියමු බලන්න එහෙනම් සෙතු මේහඩදාසි නිෂ්පාධනය කියන තැන ඉන්න ඒචේද ල ඔක පුතේ නේ දාළි වසරුවලි කොච්චර ලස්සන ලස්සන ගිසිතුරු නිර්මාණ කරන්න පුළුවන්ද කියලන්නේ ඒ දීවතලන්න අලි වසරුව දෙෙන්නේ. කොබලන්න ඉස්කොලෙන් ගිහිලා තියෙනව දේවක්ගේ නිෂ්පාධන බලන්න කර්මාකයක් බලන එකන් හිති නොට. ඉහිලති නො නැ හරි හොඳයි පුතයේ ඊ නඟ චේද කියවමු බලන්න විනුති හ අපි ඊළංඟ චීද විනති කියවා ඊට කලින් මට පාඩන් කරලා දෙන්න පුතේ ඔයාලා දැන් අපිට මේ සම්බන්ධ මේ පාඩමින් අහන ප්‍රශ්නවලටත්තු දබෙනොේ වගේම රච්නාවක් කියියනකොටත් අපිට වැදගත් වෙනවා. කඩදාසිඩදාසි ඇයි මේ පරිස්සරට හිත කරවෙන් මම් මේ දම් පාටින් පාට කරලා තිෙනනේද. ඒ කරුණ තුනක් විදිහට හරි පාඩන් දෙන්න අමද්‍රවය සපයාාගන්න මහා පරිමාන වශයෙන් ගස් කපන්න සිද්ධ වෙනවා. නේද වනන්තර විනාස වෙනවා. වැඩි වශයෙන් ශක්තිය විදුලිය. විශාල වශයෙන් වැ කරන්න සිද්ධ වන. ඊ ළඟක තමයි බ්ලක්ලී කරන්නම් විශරස්සායිනික කොටස් පරිස්සරයට නිකුත්වීම නිසා විශාල වශෙන් පරික්සර දූෂණය සිද්ධ වනවා. කෙටියෙන් කියන්න පුොළුවන්. පාඩං කරම පාඩ අය අතුස්සන්න. ඊළඟට ඊළඟ කොටස්ස කියවම බලන්න. විනුති. හඩ හොඳය පුතේ දැම් මෙන්න මේ වගේ අලිවස්සුරුවෝ කිලෝග්‍රෑම් දහයකින් A4ෝ වර්ගේ කඩදාසි හයසිය හැටක් කපිට හදාගන්න පොළුවන්. හද එහන්නම් අලියෙකුගින් කොච්චන අලි මොනතරම් ප්‍රමාණයක් කලිවසුරු පැහැර කරන්නවද නේද. ඒ වගේම තමයි දෙනකට මේ අංගල් විසින්ට දෙක ප්‍රමාණය කඩදාසේ දාහ කදාගන්නත් පොළුවවා. ඉතින් ලොකු නිෂ්පාදනයක් හෙනං අපි වගේ සංවර්ධනය වෙමින් පවතින රටකට මේක මේ අලිබසුරු මේ කර්මාන්තය මේ හස්තකර්මාන්තය ගොඩාක් ලොකු සම්පතක් කියලා අපිට කියන්න පොළුවවා. හනිිද ඒවගේම තමයිපුතේ මේ කඩදාස ගොඩාක් ශක්තිමත්. හනිද විවිධ වරණ ගන්වන්න පුළුවමයාල දපකිින් නැති මංහර පෙන්න්නපු වීඩියෝ එකයෝගුල දෙැකද පාට පාට් කඩදදාසි ගොඩාක් තිබන්නේද. ලස්සන නස්සන පාට පාට කරදදාසි ගොඩාක් තිබ්බා එහෙනම් එතකොට මේ වග වටිනාක මේ ඉහල යනවා. හනිද ෆ්ලෝරීන් ඇසෙක් මේ විරංචකාදිය භාවිතීන් තොයිමනාද මේ විරංචට කියලා කියන්නේ ඒ කියන මේ විවිධ පාට නැතිකරන සුදුපාට හදාගන්න දාන දෙයක් තමයි. විරංචක කියලා කියන්නේ හනිද. ඊළංඟටිඩායි වචනැන වයනේ නේද වයන කිරකින මේ සබභේ මුදදු බව අලු බව දෙකටම වයිනය කියනෙ එක භාවිත කරනවා. එතකොට හිනම් පුතේ මේවෙන් මේ නිසා මේ කඩදාසි හරිම ලස්සනට තියනවා ඒ වගේ හොඳ යනයක් තියෙනවා මුදු බව අලු බවමේ දෙකම දෙකම තියෙනවා ඒ වගේම තම්මයි මේ කඩදාසි වලට ලොකු වටිනාකමක් තියෙනවා ඒ වගේ මේවා වරනීවා ලස්සන කරන්න මෙවා පාට කරන්න වරන්න ගන්නට. ඕොගේ දේවල්ද පාවිතා කරන. පින්ගම්මැටි දුම්මල න දේවගේ සිරරට පරිසරට අහිත කර නොන දේවල් තමයි භවිතතා කරන දුම්මල මොනවද මේ පුරාන් කුම්ගුරුවල තමයි මේ දුම්මල ගොඩක් කියන්නේ. නේද හරි සුවදයි මේ වගින්දරට ගැහුව හමේ ඇවිල්ල ඔවොල දැකලතිනොනේද තොවල්වල ඒ තොවිල්වල මේ දුම්මල භාවිතය. කනව දකල් ඇතින හරි එතකොට එෙනම් ශරීරයටත් පරිස්සනයට තහිත කර නොවන දේවල් තමයි යොදාවනීනව වැදගත්ඩේ තමයි ශ්‍රී ලංකාවේ විද්‍යා සහ කර්මාන්ත කටයුතු පර්යේේෂනා එතනේ වාර්තාාවනුව පුතේ මේ කර්මාන්තය සඳහා භාවිතා කරන ද්‍රව්ව විසනැහ විෂ රහිතයි කියලා තහවුරු කල්ලා තියෙනව ඒකත් එතකොට විශේෂත්වයක් වෙනවා. හරි එක විද්‍යාත්මකව තහුරු කල තිෙනෙකි තාම වැදගත් වෙනවා. ඊළඟට කියම බලන්න ශාලුක කියමු බලන්න දේශීය වෙළද පොලෙහි ඉළඟචේද හරිි එහෙනම් අපි ඒටික දැන් සාකච්චා කරමු දැම්පුත්තය දැම් බලන්න මේ බැර කරන නේද මේ කස්සල එතකොට ඒකා අපේ සම්පතක් කරගෙන තියෙනව නේද එතකොට මේ අලිවස්සුරු වලින් කඩදාසි නිෂ්පානය කරනකොට මේ දේශීය වෙළඳ පොලේ පරදාසි නිෂ්පාදනය සඳහරමං කලින් කිවවා වගේ වැඩිල්ලුමක් ලැබේ ලැබ වැඩල්ල මක්ත මේ වැඩිල්ු මක්තිෙන විදේශීය වෙළඳ පොල හැබැ මේ දේශය වෙලඳ පොල ඉල්ලුමක්තියෙන ඩි වශය සංචාරක හෝටල් වල හද එතකුණුම සංචාරක හෝටල් වල විවිධ කාරයන් සඳහා කෙක් පෙටිහදන්න කෙක් පෙටෙලි උුම්කාවර නිෂ්පාදන තෑග අසුරන මේ වගේ දේවල්වලට දේශීය වෙළඳ පුොළ තුළ ලොකුවිල්ලුම පවතිනවා. හනිද ඊට අමතරව ගත්ත හම පුතේ ඇසුරුම් පෙටිහදනවා පොත්වර්ග බෑත්වර්ග මේ වගේ දේවල්වලට මේ නි මේ කඩදාසේ භාවිතා කන්න. ඒවගේම කොතේ මේ කඩදාසිය ආශවිිත නිෂ්පාදන විදේශිය ந்து போොலතාප அப்பනානය කන්නවා ජපාானය රාஜධාானிய ஜேர்மனிய ඒ වගේම பிரான்சி சிங்கப்பூருුව ஒஸ்திடியாාව மாளதிமைன நிதர்லாந்திய இතාாளிய මේ වගේ கடதாසි නිෂ්පාதනය සඳහා பொළள் වෙலந்து போොலක් சකஸ் කල තියෙනවා අප ප பிரයෝජனයට ගන්නඕන එක වැடி කරන්න கட்டයතු කරන්නඕනே அේ මේ பாார்්ண்டு வேண்டு තියෙන எல்லுම தවතவල් වැடிි කරගන්න වෙනස් වෙනස් නිෂ්පාதන කන්න இல்லல்லுமர் අදවාපවත්වාගන්න අපි කட்டයතු කන්න නො නිතකොට මේ කර්මාන්තිය නිෂ්පාදන වලින් සීයට හැත්තවක් පමණ විද විදේශය වෙනද කොළට තමයියන්නේ බලන්න ලොකු ප්‍රමාණය සයට හැත්තෑවා නේ. කොට පුොතේ සි දගනා අපේ හෝටල් වලට සංචාරක කටයතු සඳාහිතිරි වෙන සයට තිහා. නේද එතකොට පින්තූර පෙட்டிිකාවර පොත්තාෂිත නිෂ්පාදන විවිධ නිෂ්පාදන හත්තල සටම් මෙන්න මේ වගේ නිෂ්පාදන මාර්ග හතනි සටක් වර්ගා අපි නිෂ්පාදනය කරාව බලන්න පොච්චර සතුට අදනේද ලංකාවැනි පුංචිරට මේ වගේ නිப்பையும் කරන එක අපිට ஆඩබරයක් අප වර්ධනය කරගන්න තමයි උත්සහ කරන්න උනහිනාම් කර්මාන්තය අන්තரை ජාතික වශෙන්ප කිරීම සඳා ව්‍යාප්ත කරන්න මේ අපනායන සංවර්ධන මණ්ඩලයේ සහයෝගියන් ලැබිලා තියෙනවා එහෙනම් මේ නිෂ්පාදන ගත්තට පස්සෙපුතේ පරිසරයට සතුන්ට මිනිස්සුන්ට හානියක් නෑ මේක වැදගත්ම ලක්ෂණය වන්නේ දේශී ආදායමක් ලැබෙනවා රැකයා වස්ථා ලැබෙනවා ඒ වගේම තමයි පරිිසරයට හිතකා මේ විදිහට තමයි මේ දේවල් ඔොක්කෝම නිෂ්පාදනය වන්නු හනිද පරිසරයට හිත්තකාමී කර්මාන්තයක් විදිහට මේක නම් කරන්න පුොළුවන් මේ ද මේ ෙක්ට්‍රෝනිෙක් බාන්ඩ ලාලස්පික් අපපනාෑන මෙෙන් න්‍යෂ්ටිකත් හදා බැලීම් කුසි රසානික දේවල් වගේ ගත්හම මේට පඩිසරෙල්ලොකු ආනියක් පෙනවා හැබැයි මේ කෙෙන් පරිසරයට හානියක් වෙන්නේ නැහැ පරිසරි හිතකාමී විදිහට තමයි මේ දේවල් සිද්ධ වනේ වගේම තමයි ගම්බද ඉන්න අයට මේ ග්‍රාමීය වෙන්නට රැකිය අවස්ථාවල් ලබා දෙන්න පුළුව නෑ දෙතකොටකින් ආර්ථික වාසි ලබා ගන්න පුළුවන් ඒ වගේම මේවා වෙ විදේශය වෙළඳ පුොට විකිනීම හර හාපිට විදේශය විනි මේ ලැබෙනවනේද විදේශී විනිමේ ලැබෙනවා ඒකත් වැදගත් වෙනවා. හඩු. ළඟ ටික කියන්න බලන්න හරි නැතරකර මොහරි. එහෙනම් පුතේ අද ොඩක් තියෙනවා මේ අලි මිස් ගැටුම කියන එක නේද. අපි දකිනවා සමහර පෞද්ගලිකර උපාහිනි නාලිකාවල නිත්තරම පෙන්නවාමේ අලි මිනිස් ගැටුමනේ දඩියෝ ඇවිල්ලා නෙ මිනිස්සුන්ගේ නේද ගම්බද ග්‍රාමිය මිනිස්සුන්ගේ ජීවිත විනාස කල තිනවස්ථාපි දාකිනව වල්දොරවල් කඩල තියෙනවනේ දෙගොළහ බවබෝගයි කොළග වගාවන් විනාස කරපු අවස්ථාදකිනවා මේ අන්රාධපුරය. පොන්නලුව හබ න මේේ කැෑමැදිින් අපි චරිකාවක් එහෙමේ අනවනම් අවස පහෙ පස්ස වගේ යන්න බෑලියෝ රංචුපිටින් එනවා. හලිද බාහනේ නගට. அ එனா புத்தமை අවස්ථාවද அිය සතුரை කරගන්නතු துரைக் කරගන්න අපිට අවස්ථාව ලබලදීල තිயானවන கொள்ள வினாச කන්න. உ அ அට விදුலி වැට இදි කරනවනද. ඒ වටමිනි සூද கோஷය ක කற நித்தர க்கின அ மிි ட்டு மா ஹணி அவම කගන්න හ க்கල්පයක් දිට අපිටமே அ வளதன்னாள் பொலவா. அ. තකොට අලිය කියන්නේ මිනිස්සගේ සතුරෙක් නේවෙන්නේේ දමින් දළදා කරඩුව පවා වඩමන්නේ දැමේ දවස්සල නැදුම්ගම ඇත්තා මතකනි දැන්නම් ගිහිල්ලා ඉවරයි පාගමනිින්වන ගියනේ ද දකින්න ඇතිනේ දෝගොල දකින්න ඇැතිනි සමහර වෙටඉහෙනම් පුතේ එතකොට අලියාව හතුරෙක් කරගන්නවෙේ මිතුරෙක් කරගන්න අවස්ථාවක්න කටදස කර්මාන්තය හරහා අපිට නැබෙනවා හරි ඊළඟ ටික කියමු බලන්න . එතකොු පොතේ මේ කඩදාසි නිෂ්පාදනය ප්‍රධානතම පළම්වෙනි අරමුණ ලඛනකාරය නිරතවීමඋුණால் මේ අමුද්‍රව්‍ය මේ උපයෝගී කරගන අපිට වෙනත් වාසි පතිලාබ රැසක්ම යොදා මේ උදා කරගන්න පුළුවන්න්නේද මේ අලි වසුරුහරා මේ බැහැර කරන අප්‍රව්‍ය අරගන කර්මාන්තයක් විදිහයට දවමු කරලා විදේශවිනිේගේන්න පුළුවන් රැකයාවස්ථාව උදා කරලා දෙන්න පුළුවන් නේද වීවිධවිවිධ නිර්මාණ කරන්න පුළුවන් විදේශය වෙළඳ ොළට අපි නි්පාදනයवा පුොළුව ඔක්කෝට මත් වඩා මේ කරන සියල්ල පඩිස්සර හිතකාමී විදිහට කරන්න ලැබීම තමයි ඉතාමත්ම මෙතනදී වැදගත් වෙන්නේ කාටවත් හානියක්වෙෙන නැතුව. නි. එහනම් පුතේ අපේ පාඩම කරලා ඉවරායි දැන් අපි අවබෝධය ප්‍රශ්නවලට තමයි පිරිිතුරු ලියන්න යන්නේ අවබෝධය කියල ලියලා පලවෙනි ප්‍රශ්න ලියමු බලන්න.? ස්ට කඩදාසි කර්මාන්තයට භාවිතා කරන ප්‍රධාන අමුද්‍රව්ව්‍ය කුමක්ත කියලා හනෝ. ඕෝ අලිවස්සුරු අලිවසුරු හෙමනැත්තං අලිය ඉලක්ති කියලා කියන්න පොළුවන් එහෙනං අප පිළියාගම්මෝ පිළිතුර අලිවසුරු වරහන්නඇ තුළේ අලි ඉලත්ති අලිවසුරු කියන ලියාගන්න හෙමනැත්තං අලි ලත්ති. ඊළඟට හනවා එම කඩදාසි ආශ්්‍රිත නිමි බාණ්ඩ නම් කරන්න කියලා. හද ඔගොලන්ට පේන ඇති ම මෙතනත් ඔගොලන්ට ඉස්ක්‍රිණි එකේ පෙන්නලා තියෙනවා පොත්කඩදාසි මළු පෙට්ටි සුබ පැතුම් කවර පින්තූර ඇල්පන් කේක් ඇසුරුම් පෙටි විධ පොත්පරක බෑවර්ග පින්තූර ඇල්බන්

ම්වෙනි ප්‍රශ්න ලයාගන්න පුත්තේ කඩදාසි නිෂ්පාධනයට අදාළ පියවර අනු පිළිවනිින් දක්වන්න කියනවා හාඩි හොඳයි පුතේ ටික තම එන්්ඩෝනය පළවනියට එන්න ඕනේ රැස්කරගත් අලිබසුරු සූර්යාලෝකින් වෙලා ගැනීම අලිබසුරු දෙක දිනක්පුරා උණුසුම්චලයෙන් තැම්බීම තුන තම්බාගත් අලිබසුරු ඇම්රුමියන්ත්‍රකා ආධාරයෙන්. අඹරා පල්පයක් සාදා ගැනීම හත්තර පසුවේම පල්පය අච්චුවකට දමා ජලය සහිත තටාකයක ගිල්ලවීම, පහ ස්පෘපතු පීඩකයකින් පල්පවල රැදි ජන ඉවත් කිරීම අන්තිමක තුනී කඩදාසි නිෂ්පාදනය කිරියීම. හනිද එහනම් අන්දැඟහගුලන්ට පිරිතුර පෙන්න්නනවා ඔයාලා එක පොතේ තියෙන විදිහටම විස්තරාත්මකව පියවර ටික අංකදාලා ලස්සන්ට ලියන් හනිද මේකින් බලාගන්න පුළුවන් මෙතන කෙටියෙන් තියෙනවා ඒටික. අලිවස්රුව අවවෙේලා ගැනීම දිනක් පුරාාවන සිීමත් තැබීම. හරිි මේකත් බලන කොතේ තියන විදිහට ලස්සන්ට පියවරවාටික පහලින් පහලට අංකදාලලියම්. හරි මංගටිකක් වෙලාව දෙන්නම් එක කරම්. ගොඩක් හොඳයි පපුත්තේ ඊළඟ ප්‍රශ්නටියාගන්න තම ලියනඉන්න හොද තම වෙලා වෝ නෙද කොහොමක බලන්න ඩියනන්න ඕනම් අත උස්සුම් ගොඩක් අලලිවර හින්ද පිහෙනම් ඊළඟ ප්‍රශ්නයටයමු ඊළඟ ප්‍රශ්නි කියවන්න බලන්න සැතුමි හරි මස්ක කඩදාසි මිලට ගන්නා පධන විදේශීය රටවල්. එහිනම් පපුතේ ප්‍රශ්න ලියලා පිළිතුරු හොයලා කියන්න බලන්න අදේශා හරි ඕහ අපිට ගොඩාක් රටවල් තියෙනවා එ රටවල්ටි ලියන්න පුළුවන් ඇමරිකායෙක් ස්ජනපදය බ්‍රිතාන්‍යය ප්‍රන්ංශය ජර්මණී ඉතාලියඒ රටවල්ටික ලියමු හරි ස්ක්‍රීම්ලිකෙක් වෙෙන්න්නලා තියෙනවා පිළිතුරට ජපානය ඇමරිකා එක් සච්චනපදය එක්සත්රාජධානය ප්‍රංශය මම පෙන්නනතින රටවල්ටික ලියමු හ අනිලියලී වර ඊළඟ ප්‍රශ්නෙන් අහ්‍ය පුටේ. කර්මාන්තයක් වශයෙන් මෙම නිශ්පාදන කර්මාන්තයේ වැදගත් ලක්ෂණ හඳුන්වා දෙන්නා. ඒකට නියාගන්න පිළිතුරක් මම දෙනවා. හනිද ඕල තනීම ලියන්න එපා නම්මුතුන් ප්‍රශ්නය ලියලා එක්ක පෙළිතුරක් හරි එක කරුණක් කරි හැමෝම හොයන්න බලන්න එතකොට මං අහනිෙක් කෙනක් කියන්නෝ. හනිද මම පිළිතුරක් දෙෙනවා නමුත් ීට කලින් ඕගොල්ලො පිළිතුරක් හොයන්නයි. හරි ප්‍රශ්න ඩියාගරන්නක ඉස්සල්ලා ප්‍රශ්න දියලා පිළිතුර හොයන දන්නයාතුොස්සන්න ඊට පසමන් නම් කරන කෙනක් කියන්නඕ. හන්නේ කර්මාන්තයක් වශයෙන් මෙම නිෂ්පාධන කර්මාන්තයේ වැදගත් ලක්ෂණ අපි කතාකරානේ හස් කඩදාසි කර්මාන්තය කොහොම දැයි වැදගත් වෙඩ කියන හරි හොයගත්තදවි නොපියේ හනි කියමු බලන්න කතේ හරින්න හොඳ මේ කරුණක් අප දව්ව අප ද්‍රව්ව්‍ය කලඹනාකරණය වීම. නේද මේ කර්මාන්තය හර අප ද්‍රව්්‍ය කලබනා කරණය කරගන්න පුළුවන් ඒක වැදගත් වෙනවා හරි ඔන්න දැන් කරුණු දෙකක් කිව්වා තවත් එකක් කියන් සනුරී කියමු බලන්න එකක්. හරි එහෙනම් . හරි ඔන්න මං එහිෙනම් කියනම අපි පතික්්ගන ගත්ත මේක පඩිස්සර හිතකාමී කර්මාන්තය පොව් ඒ එකගන්න පොළුවන්. මත්තකද අපේ මේගෙන ගත්ත රැකිය අවස්ථා ලබා දෙන්න පුොළුවන් කියලා.නද රැකිය අවස්ථා ලබා දෙන්න පොළුවන්. ඊළඟට ශ්‍රීලංකාවට ආර්තික ප්‍රතිලාබ විදේශවිනිමේන වන නේද. විදේශී වෙළඟ පොළොත්තුළ මේ කර්මාන්තරලොක ඉල්ලමක් එෙනකෙන අපිගෙන ත්තේ ඉහෙනනා ශ්‍රීලංකාවට ආර්ික ප්‍රතිලාබ ලබාගන්න පොළුවන්. ඊළඟක අපේ. ෙක් ෙදක ඔ ය අපද්‍රව්‍ය කළමනා කරනය කරගන්න පොළවා එම් අපි ඔයි ටික ද නස්සනට තරුදාලා පිළිබට ලියමෝ ලියන්න පළවෙෙන එක පස්සනි ප්‍රශ්නෙන්ට පිළිතුරු කියන්නේරි පස හිතකාමී පඩිසර හිතකාමි කර්මාන්තයක් වීම පරිසරහිතකාමී කර්මාන්තයක් වීම දෙක රැකයා අවස්ථා දෙකපුතෙලියමු රැකයා අවස්ථා උදදාවීම රැකයා අවස්ථා උද්දවීම

අපද්‍රව්‍ය කළමනාකරණය වීම, අපද්‍රෞව්‍ය කළමනාකරණය වීම හරි ලියගත්ත කරුණු හතර කියමු බලන්න සෙතුමී හොඳයි පුතේ එහෙනම් අපි අවබෝධය ප්‍රශ්න පහට පිළිතුරු ලියන ඉවරයි ඊළඟට නිකිත අභ්‍යාසට අදාට ප්‍රශ්නකට පිළිතුරක් මම සාකච්ඡා කරන්න යනවා ඉට කලින් හගොල්ල වතු ටිකක් බොනව නම් වතුරටිකක් බීල එන්න අනිත් අය මේ වීඩිය එක බලමු මමකෙන් පස්සේ ඊළඟ කොටස පටන් ගන්නවා නකිත අභ්‍යස. මේක කරන්න අපි මෙන්න මෙහෙමයි. හරිද. நிகி அவ்யாசி அட்டதேே அப்பிட தயனவா? பகத்த சந்தகன் தேமாவலட்டாதால சங்குராலிப்பி சக்கஸ்கிறனு. அளிது மாற்றுக்காதைகாப் தயனவா. அளிது பட்டங்கத்தகமம்ம சங்கராலிப்பிியக்கிவவித்தரையனுுமா கரியனேது. அலி பிரியன்னக்கமதின. அடிமே சங்கராளிப்பி எனனுு கொட்டு கூத்தே டெம்மங இப் பிளாசகதிலி என்னண்ணோ கொழண்ட කියலதனவா. வஷ தொடத்துரு කියதனவாள் அண்ண புகமது කියல කියலதனவா. ට පසගలో தනියම ියන්නනේ. තමකක් තියනවා මේ වසවිස නැති දේශයාහාර පරිගෝචරේ වැදගත්කම ඒකට අදා ිපියල් ියනකට අවශ්‍ය කරන රුණු ටික් ම වනම තවත්త ො තිං කරුණම එකතු කරන්න පුළా ොත්ත්్యవල సందராක්యవල అන්తරచాలං. මේ ගොඩා කරුණ එකතු කළ ලියන්පුල මාත් කරුණ ිකක් එවනවා. ඒ කරුණු එකතු පරගෙන ඒ කරුණු ආශ්‍රය ගෙදරදි ලියන්න ඕනේ වස විසනැති දේශය හාර පරිබෝචනය වැදගත්කම ඒක ම ගෝප්පිකට දානවා. කියියලා නමත් එක්ක ඒ වන්න සඟරා ලිපිය. දැම්මම කියල දෙනමා ලංකාවම මුණදී ඇති විදදුලිය අනබුදය අවම කරගන්නේ කෙසිේද. මේ මාතෘකාවයටතේ? සංගරාලිපියක් ලියන්න කොහොමද කියලා. මමත් කියලදනුව ඒවගේ මගොලුණන ලිපියත්ව කියවන්න දෙනවා එත කොටත් ෝගොලන්ට පුළුවන් අවශ්‍ය කරුණු මැදගත්වර නෝගොල දන්න ඇති කරුණත් තිබුණන් පොඩි කෙටිටහන සටහන් කරගන්න පුළුවන් ඔය කොඩේ ඊට පස්ස ඔයාල ලියනකොට ඒ දේවලුත් එකතු කරල්ල ඔයාලගේ අදහසදාලා සංගරාලිපිය රත්සන්ට කියලයි වන්න ඕනේ හනි දද අපි සංග්‍රාලිපියයක්න කරේනේද. එහෙනම් ඉස්සෙල්ලාම බලමෝ හැමෝම ගත්තනේ ද කටුකොලේ ලඟට එම් හොඳට හගනින් ඕනේ මමලිටිය ලියන්න කියල දෙනකොට. හනිද හැමරාවත් ඔන්නකය තියාගන්න. මොකද්ද මාතෘකාව ලංකාව මුහුණදී ඇති විදුලි අලු බෝදය අවම කරගන්නේ කෙසේ. මෙන්න මේක තමයිදැන් අපේ. මාෘකා. එනැම් මෙහෙම ලිපියක් සංගරාලිපියයක් ලියන්න ආවාහම මේක දෙසරයක් තුන්සරයක් හොඳට කියවන්න ඕොනමේ මකක්ද මෙලිපිය මාතෘකාව මොකක්ද මේක කොහොමද කරන්නේ ඔගොල්ලන්ට පුළුවන් දල සැස්මක් හදාගන්න නේද. එහෙනම් මේ කපිට වචන සීයක් පිතර ලියූහම ඇති. හලිද? වචන සයක් වගේලි වූහාමඇති. එකකට ආකරෂනියෝ මාත්‍රෘකාව ලස්සට යොදන්න ොළුවවා මේලංකාව මුහුණද ඇති විදුලිිය අර්බුදධයවම කරගන්නේ කෙසේද කිය ලොගොලන කැමති නම් මේ අිමත විදිහන මාත්‍රකාාවටිකා නිර්මාණත්මකෝ වෙනස් කරන්න පුළුවන් නැත්න මේකම දාලල යන්න පුළුවවා. හරිද හිතකට ලස්සන්ට මාත්‍රකාව ලොකෝට ලස්සන්ට ඩියලා හැඩතලයක් එක්ක හරිලියලා ඇති රුද්දිෙක කරලියයන්න පොළවාන් හිතකොට. చේද ෙන් කරන්න න නි ාරෙන් ోගలో දැල් ියල එවන පිරිතුරල පවා සමහරවෙලාවට ේද ෙන්කර නැහ. හනිද චේදවෙන්කරන්නඕන එකත් මතක තියාගන්නඕනේ සංග්‍රාලියක චේදවෙන්කරන්නඕනේ නිවරදේ අක්ෂර විඤ්ඥාසය ලියන්නඕනනි උපතාාක්්‍යාත පද සම්බන්ධය තියෙන්න්නඕනේ ඒවාගේම මනිවරදිවක්කුරු ලියන්නඕනේ රස්සවත්ව ලියන්නඕනනි සරලවලියන්නඕනේ පාටකට අවබෝධ කරගන්න පුළුවන් වෙන විදිර ලියන්නඕනි. අනිද මේ සංගරාවකි ලොකෝ බ්‍රාහ පොටස සතටින ්‍යාමන්ත්‍රනය කරන්නන්නේ නේද මේ මුද්‍රිත මාධ්‍යයක් නේ සංගරාව කියන්න එතකොට මේක සරලව ඇමෝටම තේරුම් ගන්න පුළුවන් වන විදිහට ලියන්නෝයි. ඒනම් පලවෙනයම චේද අපිට මේක හඳ හැඳින් වීමක් කරන්න පුළුවන් පුතේ. හලිද මේ විදුලි අවශ්‍යතාවේ ගැන කියන්න පුළුවන්. ගේ දොර කර්මාන්තශාලා විධායතනවලට නේද. හ මේ විදුලි අවශ්‍ය වෙනවා. පෙළනම් ඇත් අත්තී තේනම් එහෙම අවශ්‍ය වඋනේ හැ විදුලි අවශ්‍යතාවයන් සේමිතයි. නමුත් අද වෙනකුටක අසීමිත වෙලාතියෙනවන ද විදුලි බලයෙන් ක්‍රියාත්මකවල යන්ත්‍ර උපකාරණ කර්මාන්තශාලා ඒවාගේම අපේදින දමේ ගෘහස්තව කටයුතු සඳහා විදිලෙ පරිබෝච්නියද රඩි වෙලාතියෙනවා. මේ අධික විදුලි පරිභෝජනයක් අවශ්‍යවෙලාතීව ජනගහනේ නේද කෝටි දෙකක් විතර ඉන්නවන අපේ ජනගහනේත කොතිහෙන මේ . වරතමානය වනවිට විදුරු පරිබෝජනය වැඩ වෙලා එතකට මේ විදදුලි එලිය නැතුව கூූප්පි ලාම්පුවෙන් ඉන්න ගම්මාන තාමලංකාවේ තියනනී දෙහෙම ගම් තියනවා. අපි ජනමාධ්‍යට අත්දක්කිනවාන එහෙනම් බහුතරයට බෞතරයකට විදුරි බලය තියෙනවා ප්‍රයෝජනය ගන්න පුළුවන් ගොඩක් කදේවනකට විදුලිය හරපුදයක් බවට විදුලි අඩපුුදයක් බවට පත්වෙලා තියෙනමේ අධික පරිබෝජනය හින්දා. සනිද අපිට පස දෙවෙනි චේදදී අපිට කියන්න පුළුවන් දැම් දැම් මූලිකවම ලංකාව විදුලි අර්බෝධයක් තියනවන පොතේ හඩබුද්ධයක් කියන්නේ අවශ්‍යතාවලට විදුලිය නිෂ්පාදනය වෙ මැහැ හ එතකොට අපිට අඩබෝධයක් පැරනගිනා හනිද එතකොට පුතේ අපි කොහොමද මේ අර්බුදයක් තියන වනම් අප ළදලියන් නොන එක අවම කරගන්නේ එක මගහරවාගන්න මේ ගැටලෝට විසඳුම් අප ඉදිරිපත් කරන්නඕ. අපේ වැඩිපුරම මේ විදුලි නිෂ්පාදනට දායකවෙන්නේ ජල විදුලි බලාගානේද. කො මේ ජලවිදුලි ලාගාරමල මෙ ගාාවෝට් වලින් තමයි විදුලි බලය උත්පාතනඒ එකක මනන්නේ මෙගාවෝට් වැඩි ප්‍රමාණයක විදුලියක් අපිට ලබාදෙන් මේ ජලවිලි ලබාධන මේ ජලවිදුි බලාගාට තුොළෙ හනිද අපි දන්නවා අපේ ජලවිදුලි බලාකාර තියනවල් අක්ෂපාන තියෙනවා විටෝරියා තියනවා නේද. රන්දනිි කල තියෙනවාතමන කොත්මලේ තියෙනවා. මොරගහතැන්නේ තියෙනවා. එහෙනම් ගොඩාත් චලවිදුලි බලාගාර තියෙනවා. එක්බ මේ චලමෝටරයක් මඟින්න්නේ දෙහෙමනක්කට බයිනිකක් චලනවීමතුළින් තමයි මේ විදුලිය උත්පාදනය කරන්නේ එතකට මේ විදුලි උත්පාදනය කළ කොට දෙන්නේෙ ප්‍ර්‍යාපාරවලට දෙනවා කර්මාන්ත ශාලාබලට දෙනවා. අපේ නිවාස වලට දෙනවා අයතනවලට දෙනවා ඉහිනම් ජල මේ ජල විදුලි බාලාගාරවලපුතේ ජලය සම්පතක් කරගන අපට මේ විදුලිය ලබා දෙනවා. එතකොට මේ විදුලි බොහෝ විදුලිිය එකක ක්‍රමාණයක් ලබා දෙනවා මේ නිසා විදුලි අර්බුද්ධය අවම කරගන්න තම විදුලි බලාගාර ඉදි කරන්න ඕන කියෙනා අපිට කියන්න පුොළුව. නේද හැබැයි වැස්ස නැතිකාලට විදුලි බලාගාරවල චලය හිදිිල යනවා නේද හිදිලගේෙහා මොකද වෙන්නේ මේ විදුලි බල නිෂ්පාදනය කරන්න පුළුවන්නවල බැරිවෙනව. එක සම්පූර්ණෙන්ම අඩාල වෙනවා නේ දෙෙනම් අපිට ඕ අපිට විදුලිය විසන්ධ වෙනවාහිනම් ඒ නිසාපුතේ විදුලි අර්බෝධයක් තියෙනවා කෙක් අපිට පැහදිිය අපට අත්තිරරික්තයක් නෑ එහෙනම් විදුලිය අපේ ප්‍රවේශමෙන් පරිහරණේත රන්න ඕනේ අපිට ගමන් කරන්නකොට මේ විදුලි අර්පදය අවම කරගන්න මේ ගැන මේ විදුලිය තව නිෂ්පාදනය කරන්න අවම කරගන්න පුළුවන් එතකොට අපිට කියන්න පුළුව මේ නාස්ති වන අවස්ථා ගැන කියන්න පුළන් කොහොමද කියන්න බලන්න විදුලිය නාස්තිවන අවස්ථා හොනවාගේවද වත්ය එකතු කරන්න පුළුවන් අපේ සංගරාලි පීට සමහර වෙලාට නේද රජ්‍ය ආයතනවල දන් සෙනස් ිසිකුරාධයන කොටේ ගොල්ලො මහවෙලාට ලයිට් දාලයනවායි සඳුද වෙනකම්ම සමහර අවස්ථාවලි දිේවා දැල්වෙනවනේද රජ්‍ය ආයතනවල හිමි තන්න බලන්න තුනුද වැඩරනෝනේ. එතකොට සමහර වෙලාට වීදිවල පාර වල්වල දාලති ඒවා නිමන්න කට්ටියය පවල තිවන නමු තේ රාච්කරය ගොලු හරි කරන්න ඇතිහින්ද එගලට අමත්තතු වීමෙන් හල පාරවල් වල දැල්වෙනවා තව මොනවද නිවසේදී නේද කාබරයෙන් අනි යනකොට එහෙම ඕ අම්ම කෑගහන්න නිමන්්ඩ කියලනේ දේ වගේ අවස්ථාවත් අපිට ගන්න පුළුව. ඊළඟට තව මොනවද නාස්ක. ඕ එහෙමත් වෙනවනේද පුනල් ජිකරණේමද කියන්නේ හඩ වගේ අවස්ථාත් තියෙනවා ඕ ඒ වගේ මෙතකොට මේ විනාස්තිවන පැත්ත ගනත් අපිට කියන්න පුළුව එතකොට තවත් කරුණත් තියෙනවා දැන් මෙහම විදුලි අනුබුදධයක් තියෙනව නම් මේක අවම කරන්න තවමන අද කරන්න පුළුවන් ගන ස සූර්කෝෂ භාවිතා කරන්න පුළුවන් මේ සූරකෝෂ භාවිතය ඔගොල්ලො දක්කල ඇතිමින් සූ්‍රකෝෂ මේ හයිකල්ල තිනවා දක්නති නිවාස ප්‍රධානවය ආයතනවල හයිකල තින විශාල පිරිවයක් දරන්න සිද්ධ වෙනවා එකට විශාල මුද්දලක් යනවා නේද. එතකොට ගොහස්තව භාවිතා කන්නවනම් එකට පොඩක් පිරිවයක් යනවා එතකට මේ සූර ශක්්‍රිය විදු ශක්්තිය බවට පාත් කරනවා. ඒකයටටකො ගොඩක් අඩුවෙන් තම්මයි ලංකාවේ සිද්ධ වෙන ඒකත්ත පිට විකල්පයක් විදිහට ගන්න පුළුවන් එහෙම නැත්තම් අප එකට මේ කියන්න පුළුවන් රජ්ජයෙන් ආධාර මුදල් ලබාදීලා ඒවගේ අඩු සහනදායමිලටනි ව්‍යාප්ත කරන මේ විදුලිය උත්පාදනය කරන්න. විදුල නිපදවන්න මදි නමේ සූරකෝෂ භවිතයට ගන්න පුළුවන් කෙනෙ ලියන්න පුළුව. ඊ ළඟට තවත් අව එකක් කියන්න පුළ සුලැග මගින්. සුළඟමගේ විදුලු බලය නිෂ්පාදනය කරන්න අපිට පොළුවන්න්නේ ද තැන්ඔය හම්බන් තොට හමතියෙන හළම් ූලවාල්තියනෝනේදේවෑම් විදුල නිෂ්පන්න මහා පරිමාණින් නැතත් නිෂ්පාදනය වෙනවා එතකොට සුළඟ අධිකවතියන ප්‍රදේශවන මේ සුළම්පෙත්ති උපයෝගි කරගන විදුලි බලශක්ති උත්පාදනය කරන්න පුළුවන්. හනිද යගොල්ලො දැකල ඇති සමහර. ගම්මානම දර ගලාගෙන යන දිය පහරට මෝටටයක් හහිකල්ලා විදුලිය නිපදනවා දැකලචන සම්හර චිත්‍රපටයක පවා ළමාචිත්‍රපටයක පෙන්වන්නේ එළමු කද ලම්මා චිත්‍රපටේ. පහ සමදද පහ සමත්තිකනේදා. එවිදිහටත් විදුලිය ගමකට අවශ්‍ය විදිලය සහලාට ලබාගන්න පොළුවන්ද ඒවගේම තවත් ක්‍රිකල්පයක් විදිරි අපට කියන්න පුළුවන් මුහුදු රලමගින් විදුලිය නිපදවන්න පුළුවන්. ද හුදීනේ තරංගවල ශක්තිය ඒවා විදෘෂශක්තිය බවට පත්වන්න නේද තාක්ෂණයේ දියුණු කර ඒවගේ කරන්න පුළුවන් විදේශය රටවල එක කරන්නවා. එතකේ ඒ වගේ අගේ මුදව් ලබාගන අපිට නේද විශේෂක්ය දැනුමත් යෙනගේ මුදවල්ල බාගන විදුලිය නිපදවන්න පොළො. ඒවගේම තවක් එකක් තමයි ගල්ලගුරු විදුලි ලාගාරතියන නො චෝල ගල්ලංගුරු දහනේ මගින් විදුලිය උත්පාදනය කරනවන ද කොටක දියව පු වා ඩි ට නය කරන්න ොළුවන්ම්. නේද ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ විදුලේ නිපද වනෝ රටේ අවශ්‍යතාවයන් සඳහා විදුලි අපි ප්‍රවේශ මෙ පරිහරණය කරන්න ඕනේ නස්තිවන අවස්ථාවම කරගන්න ඕනි නද කාමරයෙන් කාමරයකට එද විදදිරි පල්බ නිවාදන්න අපි මතක තියාාගන්න ඕනි එතකට අපිට පුළුවන් මුල් සති දෙක තුනක අන්ඳි නැදුුම් එක සැරයන් කරගන්න නේ විදල . දේට පිියම් විදිහට ගෘහස්ත මට්ටමින් අපිට විදුලිය කළමනා කරණය කරගන්න පොළො. ඉහිනම් කති අපිට පුළුවන් මේ චීදටික චේද වෙන්කරලා කරුණ චේද වෙන්කරලා ලියන්න පුළුවන් ඒ වගේම තමයි ලස්සන අපතෝඋපදශයක් දාන්න පස්ථා පිරු ලද්දාාන්න අර මමවගුලන්ට දීලා තියෙන කියමන දාන්න පුළුවන් කවි අදදාාන්න පුළුවන් නිස දෙසක් නිර්මාණය කරන්න පුළුවන් ඒවත් එකතු කළ ලස්සන්ට ලියන්න පුළුවන්. හරිද දැංහිනම් අපි විමක සම්බන්ධව ලිපියක් කියවන්න තමයි යන්නේ මම නම් කරන එකෙනා මේක බලාගන කියවන්න එක නොත්ත අපට කරුණුටිකක් එකතු කරගන්න පොළුව. හරි සිධගනා පනාවේ පරණ සිද්ධගනා හරි අපේ මේ කලින් හිටපදුව කියමු බලන්න පලවෙනි ික හරිමන්නවත්තන්න කියක කියම්. මාතෘකාව කියලයි. හඩි හොඳයි පුත්තේ දැන්හෙනං මේ මාතෘකාව සම්බන්ධවෝ ගොල්ලන්ට සඟරාටිපියක් ලියන්න දැනුමක් අවබෝධයක් ලැබන්න ඇති කියලමං හිතනවා. හැරිද දෙම් මම කිව්වන දෙකක් ලියන්න කියලා දැන් අපිට වෙලාව මදි නිසා. ක වෙනස් කරනවා දෙකක් ලියන්න ඕන නැහැ දැන් අපි පටන් ගම්මෝ දැන් විදුලි අර්බුදය සම්බන්ධව දැන් පටන්ගන්න වෙලා මදමක් ෙදරදිලියලා ඒ බරෝප් එකට දාන්න. හරිද ඒ අඟට වසවිස නැතියාහාර පරිභෝචනය එක තියනවාන ඒකට අදාලවල ියනකොට ඒකට ස්කෝලිදිලිය ියන්න දුන්නු කරුණු එකතු කරගන්න මං ඒවන කරුණුටික ලියන්න හරිද මෙන්න මටික ලිපිය ලියන්න පාලිපිය විදුලි අර්බුදය සම්බන්ධ පමණක් සගරා ලිපිය ලියන් නේටික පිට පත් කරන්න වස විසනැටි දේශයයාහාර පරිභෝචනය වැදගත්කම ලිපිය ලියන්නාවත් එකතු කරගන්න පුළුවන් රුම් ටික ලස්සට පොත්තේ පිට පත්වෙලා ති එෙන්න්නවා හනිද ස්කෝලිදි දුන්නොත් මේ වකතු කරගෙන ලියන්නඕ හරිද ලිපිය ලියන්නේ රෝමිලක්කං එකට අදදාළම විදුලි අර්බුදය කට එක් ලිියායි ඉතුරනුටික පිට පත් කරනවා. තෙරුණාද වච්චන සීයක් පිතර දයෙන්න්නත් තෝනි සඟරා ලිපියට. හරි දැංිහෙනම් පටන්ගම්මෝ ලියලිවර කරන්න බැරවුුණොත් බැරිවෙනවන එදගෙදරදි ලියමු. ද මාතෘකාව ලියල හැඳින්වීමේ චේද දියන්නු බලන් මාතෘකාව මංගයි කියන්න ලංකාව මුහුණදී ඇති විදුනි අර්බෝදයාවම කරගන්නේ කෙසේ. ඔන්නන්ගේ සංගරාලිපිය හා්ෂි් කොලේක ලස්සට ියලා චිත්‍රයක්කෝගලට හඳන්නත් පුළුවන් ලියල පොතයාලවන්නත් පුළුවන්. නිර්මාණත්මකව ලස්සනටි කරන්න වැඩි. හඩි එහම් පුතේමං හෝම්වක්ික නැවත මතක් කරන්න. විදුලි අර්භුතිය සම්බන්ධ සගරාලිපිය ලියලා නමත් එෙක් රූප් එකට දාන්න වස විසි නැති ආහාර පරිභෝචනය ගැන මංඒවලලා තියෙන රුප එකට දාලා තියෙන්නේඒ සටහන ලියල එකරුණුපික ලස්සට පිටපත් කරලා ඒකෙ පොටෝහෙකොත් රෝප එකට දාන්නෝ හනිද ඔය වැඩ දෙක අනිවාරෙන්ම කරගෙන හෙනම් අපි ලබන සතිය හම්ම වෙමු හෙනම් කැමලා ටිකොන් කරන්න බලන් ලස්සෙකිවර කරන්න හදන් එහනම් පුතේවැලටිකරම්, අපි ලබන සැති හම්බුවම හමෝම ෙදෙට වෙලා හෙනම් පරිස්සමිඉන්න. හැමෝටම හෙෙනම් බුදුසරණයි 5යිබෝවන්.